මේ ටින් මාළු සම්බන්ධයෙන් උත් ඔබතුමන්ට ලොකු වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුණානේ. ඇත්තට මේ ටින් මාළු එකේදී මොකක්ද වුනේ අපිට දන්නේ නැති හින්දා කියන්නේ. ඔව් ටින් මාළු කියන්නේ මේ කුණු මාළු කතාව තමයි ඔය උතන තියෙන්නේ. නැවක් මම හිතයි කයිලාශ් කියලා නැව. එක් මුහුද මැද්දේදී ඒ නැවේ එක් පව ගිහිල්ලා දවස් 20ක් පව නැතුව තිබුණා. ඊට පස්සේ ඔක්කොම රීෆර් කන්ටේනර්ස් වල තමයි මාළු තිබුණේ. ඊට පස්සේ ඒ නැව අපි වරායට ගොඩ බෑවා. ඊට පස්සේ නැවේ තිබිච්ච කන්ටේනර් 102ක් තිබුණා. 102 න් 4ක් දැන් හොඳටම බැරි වෙලා මාළු හොඳටම කුණු වෙච්චින්දා ඒවා ඒ එක්කම ඩිස්ට්‍රොයි කරා ඒවා විනාශ කරා ඉතිරි කන්ටේනර් 98 ඊට පස්සේ ෆිෂ් වේස්ට් කියලා ඩික්ලෙයාර් කරලා ඒවා ශ්‍රී ලංකාවේ ඩියුටි ශ්‍රී ලංකාවේ තීරු බදු ගෙවලා ඒවා නිදහස් කරගත්තා ඒවා නිදහස් කරගත්ත පස්සේ ඒ ෆිෂ් වේස්ට් එක පර්මිෂන් දුන්නා ඒ ෆිෂ් වේස්ට් එකෙන් හදන්න පෝර හදන්න ෆිෂ් වේස්ට් එකෙන් පෝර හදන්න ඒ ෆිෂ් වේස්ට් එකෙන් පෝර හදන්න ඒතර කන්ටේනර් 98ක් තියෙනවා ඒ 98 එක දිගටම තිබුණොත් වරාය ඇතුලේ ඒ අවස්ථාවේදී ඩෙමරේජ් ගෙවන්න වෙන හින්දා ඒගොල්ලෝ එලියමක් කරා මේ කන්ටේනරට වරාය ඇතුලේ තියන්න නැතුව මේ වරායට කිට්ටු වෙනත් තැනක තියන්න කියලා ඊට පස්සේ වත්තල පැත්තේ ඒගොල්ලෝ යාඩ් දෙකක් අරගෙන කන්ටේනර් ටික අරන් ගියා ඒ කන්ටේනර් වලින් 43ක් කන්ටේනර් දැනට අරන් ගිහිල්ලා තියෙනවා මදුරන් කුලියට මදුරන් කුලියේ ඒගොල්ලන්ගේ තියෙන වෙනත් ඒ කියන්නේ කම්පැනික් තියෙන ෆැක්ටරියක් තියෙනවා ඒ ෆැක්ටරියට අරන් ගිහලේ කන්ටේනර් එතන අට අට වගේ අරන් යන්නේ අරන් ගිහිල්ලා ඒකේ ෆර්ටිලයිසර් හදනවා ඒකෙන් පෝර හදනවා ඒක පෝර හදන එක ඒ හරියට වෙනවද නැද්ද කියන එක බලන්න අපි ඉන්නවා PHI ඉන්නවා ඊට පස්සේ සෙන්ට්‍රල් එන්වයර්න්මන්ට් ඔතොරිටි ඒ පරිසර අධිකාරියගේ ඉන්න මහතුරු දෙන්නෙක් ඉන්නවා ඒක වෙළඳපොළ නිකුත් කරේ ඉන්නේ නැද්ද හොරට හරි කිසිසේත් වෙළඳපොළ නිදහස් කරා නම් ඔය ඔතන වෙන්නේ මෙහෙමයි දැන් අපේ තුම මේ රටේ තියෙන මාළු කුණු වෙනවා තමයි ඉතින් උගක් කල් තිබොත් කුණු වෙනවා ඉතින් කුණු වෙච්ච තැන් හොය හොය ඔය සම්බන්ධයෙන් ඉන්නවා තවත් ව්‍යාපාරිකයෙක් ඔය සඳහා ඒ කියන්නේ ඉල්ලුම් කරපු ව්‍යාපාරිකයෙක් ඉන්නවා අපි දන්න තරමට එතුම ප්‍රචාරයක් යවනවා මේ මෙතන තියෙන කුණු මාළු ඔන්න මේ අපි යවපු කුණු මාළු මෙතන තියෙන කුණු මාළු අපි යවපු කුණු මාළු එතකොට දැන් අපි යවුවොත් කුණු මාළු දැන් එක් මාළු කුණු වෙන හින්දා ඉතින් එයා කරන්නේ මොකද කුණු වෙන තැන් ඔය ඔය කියන හැබැයි එක තැනක්වත් යවපු ගල නැහැ මේ කස්ටම් එකේ කුණු මාළු ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක්ම තමයි මේ මේක හදන්නේ මේ අපට මඩ ගහන්න මොකද එයාට හම්බුන්නේ නැහැ අරක රයිට් ඒ ව්‍යාපාරිකයට අර කන්ටේනර් අනුවට එයත් තිල්ලුවා හැබැයි අපේ බිඩ් අපේ ටෙන්ඩර් එකේදී එයාට හම්බුන්නේ මදුරංකුලියට ආවොත්